ஐබෝල් ලංකනින් මේල් බ ු ිප් ණනකට අලව සාදරෙන් පිළිගන්වා. ඔන අද මම කතා කරන්න යන වීස ගැරනන්න මේ ඔස්ට්‍රේලියාවේ නිව සාර්ටිකල්ලකක් පලවුණ ලංකාවේ ක්‍රිකටඇස්ලාත් දෙන්නෙක් ඔස්ට්‍රේලියාවේ දැන් බස් ඩ්‍රයිවර්ස්ලා විදිහට වැඩ කරනවා කියලා. වි මේ ආටිකලක නිකුත්තුනාට පස්සේ ගොඩ දෙනෙක් මේකට හරිම රිනාත්මක විදිහට ප්‍රතිචාර දැක්වා. ඉතින් ඔන්න ඕක ගැන තමයි අද මම කතා කරන්නේ යන්න. ඉතින් මීට දවස් කීපයකට කලින් ඔස්ට්‍රලියාවේ ප්‍රධහන පෙළේ නිවස් මාධ්‍යජාලාවලින්. ආර්ටිකල එකක් වගේ කල්ලා තිබ්බා ඔස්ට්‍රේලියාවට ඇවිල් මෙහහි සෙටල් වෙච්ච ක්‍රිකටර්ස්ල තුන් දෙෙනෙක් ගැන ඉතින් ඒ ක්‍රිකටස්ල තුන් දෙෙනගෙන් එක ක්‍රිකට කෙනෙක් සම්භාවය රටේ ක්‍රිකට කෙනෙක් අනිත් දෙන ලංකාවේ ක්‍රිකටස්ලා දෙන්නෙක්. සුරාජ් රාන්දීව සහත් චිින්තක ජය සිංහක්‍රියන ක්‍රිකටස්ල දෙන්න තමයි ලංකාවෙෙන් මෙන්න මේ විදිහට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා දැන් මෙහෙ සෙටල් වෙලා ඉන්නේ. ඉතින් මේ නිව සාටිකල් එකේ පලකරපු විදිහට එයාලා දැන් ඔස්ට්‍රේලියාවේ ප්‍රදහන පෙළේ බස්්‍රත සමාගමක බස්ටරයිවර්ස්ලා විදිහට වැඩ කරනවා. ඉතින් ඒ විඩියෝ එකේ ඒගුලන් ගැන විස්තර සහ ඒ ක්‍රිකටස්ල පවා ඉස්සරහට ඇවිල්ලා එගුලන්ගේ ජෝබ් එක ගැන එගුලු හරිම කැමත්තෙන් එක කරන්න ඔන්නව වගේ හරිම පොසිට් දේවල් එයාලා ගැන කතා කර. ආටිකල්ල එකෙහ විඩියෝය එක නිකුත්තුුණට පස්සේ ගොඩක් ලංකාවේ අය ඕකට කමෙන්ස් දාලා තිබුණා අපරාධෙ ලංකාව හිටියයනම් මවිට වඩා හොඳට ඉන්න තිබුණා දැම් බස් ඩ්‍රයිවි කරන්න වෙලා නේද ඉතිං එක බස් ඩ්‍රයිව කියන ජොබ් එක හරිම පල්ල හැතත්වයට දාලා තමයි ලංකාවේඇය මේ ආටිකල් එකට කමෙන්ස් දාලහම තිබුණේ ඉතිං ඕක දැක්කම ඇතටම මට හරිම පසු ඇවිල්ලකට ලක්ුණා මොකද තාමත් ලංකාවේ න්නය අ එක රැයා පහත් මත්තමට දාලා කතා කරන එක ගැන. ඉතින් මං ඒනිසා මේ විඩියුව එක කරන්න හිතුවා මොකද ලංකාවේ අපි එකක රැකයා පල්ල හැමට්ටමට දාලා කතා කරාට ඔස්ට්‍රේලියාවේ එහෙම රැකියාවල තරාතිරමක් බැහැ. උදාහන්නයක් විදිහට කන්ස්්‍රක්ෂන් කරන ඒ අනේ බිත්්ති බන්ධින තාප්ප බාස් කියලා ලංකාවේ හඳුනන කෙනන් ඔස්ට්‍රේලියාවේ ලොකු හොඳ සැලරිිය එකක් ගන්නවා. ඉතින් අපි ලංකාවේ ඒ වගේ කන්ස්්‍රක්ෂන් කරන කෙනෙක්ට එච්චර උසස් මට්ටමක් දි කතා කරන්න නැතිවුණාට මෙහෙේ යාලා හොඳ ජීවිතයක් ගත කරන, හො ලක්ෂර ජීවිතයක් පවා ගත කරන කන්ස්්‍රක්ෂන් කරන ඉන්නවා. ඉතින් ඔය වගේම තමයි බස් ඩ්‍රයිව කියන ජොබ් කැටෙගරිය එකත්. සාමානෙන් ඔස්ට්‍රේලියාවේ බස්ට්‍රයිව කෙනෙකුට පැයකට ඩොල විසිටත් තිස් පහත් අතර වගේ ප්‍රමාණයක්ඕන් කරන්න පුළුවන් ඉතිං ඔය වගේ රේට් එකක්ක වැඩ කරල්ලා අවුරුද්ධකට සාමාන්‍යෙන් එයාලා ඩො හතලිස් බන්ධහයිඳං ඩොල හැත්ත පන්ඳහ දක්වා සාමානින් ඇවරේජ් සැල්වේකා ගන්න පුළුවන් ති මමෝග ගොඩක් රිසර්ච් කරාම බස්රවස්ලාගේ සාමාන්‍ය පඩිය අවුරුද්ධකට තිබුණේ ඩො හැටදා හයි කියලා. ඉතිං ගල හැටදා හා රුපියල්ලට මේ දාස්සල රේටකින් කර්වඩ් කරල හදල බැලුහම ඇත්තටම රුපියල් වලින් මාසකට ලක්ෂ හතහ මාරක් විතර වෙනවා. ඉතිං යාළම එතකොට කල්පනා කරලා බලන්න ඔස්ට්‍රේලියාවේ බස්ට්‍රයිව කෙනක් කියන්නේ පල්ලහ මට්ටමේ රැකියාවක්ද හෙමනැත්තං හොඳ මුදලක් ලබාගන්න පුලුවන් රැකියාවක්ද කියලා. ඉති මට අද කියන්න ඕනඕනේ හරිම කෙටි පණීදයක්. අපි ලංකාවෙද ගොඩක් වෙලාවට එකක රැකයා පල්හැමට්ටමට දාලා කතා කරනවා. අපි ගොඩක් වෙලාට උසස් රැකයා විදියට සලකන්නන්නේ ඩොක්ටර්ස්ල ලෝස්ලා ඉන්ජිනියස්ලා ඔන්නොවගේ ප්‍රධාන පෙේ රැකයාා විතරයි. නමුත් ඕස්ට්‍රේලියයා වගේ රටක එහෙම කිසිම තරාතිරමක් නහැ අනිවවාරෙන්ම ඩක්ටර්ස් න්ජිීන්ස් ලටත් හොඳ පැස පඩිගන්නවා තමයි නමුත් වාල හොයල බලන ඔස්ට්‍රලයාාව යි කනවිි ලංකාව කියන්න පයි්ප බාස් කියලා. ඒ ප්ලාම කෙනෙක් සමහර වෙලාවට ඉංජිනිියස් ලට වඩා සල්ලි හොය අවස්ථා යෙනවා ඉතිං එතකොට අස්ට්‍රීියාව කන්ස්්‍රක්ෂ කරනය බිත්්තිමඳදිනය තීන්තගාණය වහලවල් හදනය එතකොට ඔය වගේ ගොඩාක් රැකයා තේෙනවා අපි ලංකාවෙ පල්ලහට දාලා කතා කරන රැකයා නමුත් අස්ට්‍රේලියාවලි ඇතටම ඒවාහෙම පල්ලහැ රැකියා නෙමේ හොඳ සැල්ර එකක් උපයන්න පුළුවන් රැකයා. ඉතින් ම මේ ආටිකලක උගලන්ට ලින්ික දාන්නම් ඕගලන්ට එතකොට විඩියුව එක බලන්න පොලුවන්. නමුත් මට මෙතනදි කියන්න ඕන ඕනේ. ඕයාල අස්ට්‍රේලියාවට එන්න ඉන්න බලාපොරොත්වෙන් ඉන්න කෙනෙක් නම්. ඔයාල අන්නේ ආකල්පවලින් පොඩ්ඩක් මි දෙන්න ඕනේ ොකද ස්ට්‍රලියයාාවගේ දියුණු රටක ඇවිලා අපි හරිම ඕපන් විදිහට ඕපන්මයින්ඩ් විදිහට ජීවත්වෙන්න ඕනේ. ඉතින් එතකොට ස්ටේටස් එක කියනදේ ඇතටම ඔස්ට්‍රේලියාවයි ලොකු දෙයක් නෙමේ හැමෝම එක මට්ටේ තයි දාල. ස ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔගුල මේ ගැන පොඩ්ඩක් හිතන්න කවදාවත් කෙනෙගි රැකියාව මත ඒ කෙනාව පල්ල හදාන්න එපා සමහර විට ඒ මනුස්සයා ඒ රැකියාව ගොඩක් කැමැත්තෙන් කරනවා ඇති වගේ අට එකින් හොඳ ඉපීමක් ලැබෙනවා ඇති. ඉතින් ඒක තමයි අද මට උගලන්ට දෙන්න ඕනවුනු පනිවිඩ වී ැනෙමෙයි නමුත් ඇතර මංහිතව මේදේ ගැන කතා කරන්න ඕනි කියලා මොකද ඒ තිබ්බ කමෙන්ස් සහ එක ශ්‍යා කල තිබ වි. ගොඩක් කශය කළතිව මොකක් ලංකාවේ ක්‍රිටස්ලා ඔන්න බස් ට්‍රයිවින් කරන අන්න ඒවාගේ නිකං හරිම මේ ක්‍රිටිසයිස් කරලා තමයි ඒක ආටිකල් එක ගොඩක් කයිශ්‍යය කරල කමෙන්ින් කරලා තිබනේ ඉතින් ඒක දැක්කම ඇතරම දුක හිතුනද හින්ද තමයි මට හිතනේ මේ වගේ විඩියෝ එකකින් මගේ සබස්ක්‍රයිබ්ෆැමිලිය එක දැනුවත් කරන්න ඕනි කියලා. ඉතින් වාල දන්නවා මගේ චැනල්ල ඉඩියිකේෂන් වගේ චැනල් එකක් ඒ නිසා මං එකක විහිරු තහලුව හෙමොනක් දන්නහ හරි පොෆිෂල් මටමෙන් කරන චැනල්ල එක. ඉතින් ඒනිසා මංහිතනවා මගේ සබස්ක්‍රයිබර්ස්ලත් සාමාන්‍යයෙන් ඒ වගේ පල්ල හා මට්ටමක බුද්ධියක් නැතුව ටික් හෝඳින් හිතල මතල වැඩ කරනෑ වෙන්න ඕනි කියලා. ඉතින් ඒනිසා මංහිතව සබස්ක්‍රයිබ ැමිියි එකත් එක් මේ පනිවිදේශයා කරන්න ඕනි කියලා. හරි හෙනං මංකැන්්ඩ සීරිසකේ විඩියෝස් හදන ගමං ඉන්න මං ූගලන් ඉක්මට මේ සීරිසික පටන්ගන්න බලාපොරත්වයෙනවා අදට මේ පන්විඩේ පොඩ්ඩක් හිතල බලන්න ඔල හැමෝටම සුභ දවස.